දැන් පාර දිහා බලනකොට තේරෙන්නේ ලොක්ඩවුන් කරලා තියෙන්නේ මිනිස්සුන්ව එළියට දාලාද කියන එක තමයි. මොකද අපිට පේන්නේ නැහැ මිනිස්සු ගෙවල් ඇතුලේ දාලා ලොක්ඩවුන් කිරීමක් මිනිස්සුන්ට ඇතුලට යන්න බැරි විදියට ලොක්ඩවුන් කරලා තියෙනවද කියන එක තමයි අපිට හොයාගන්න දැන් සිද්ධ වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම අපි මතක් කරනවා සෞඛ්‍ය අමාත්‍යාංශයටත් රජයටත් ලොක්ඩවුන් එකක් ඉල්ලන්නේ අපි ආණ්ඩුව පෙරලන්නටවත් ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්නවත් ආණ්ඩුවේ මොකක් හරි ප්‍රශ්නයක් හදන්නවත් නෙවෙයි. මේ වෛරසයේ ගමන් මාර්ගයේ දිහා ඉතා පැහැදිලි චිත්‍රයක් අපිට තියෙනවා. ඉතාම සරල දත්තවලින් අපි හොයන ඉතාම අඩු රෝගීන් සංඛ්‍යාවෙන් අපිට ලැබෙන මරණ වාර්තාවල අඩුපාඩුකම් තිබ්බත් ඒ අවම ප්‍රමාණයෙන් අපිට කියන්න පුළුවන් මේ රෝගය වෛරසයට ඕන විදිහට තමයි රට මේ විදිහට මේ වෙලාවේ ගමන් කරන්නේ කියලා. ඒතර වෛරසයේ මේ ගමන් කිරීම විද්‍යාත්මකව ගත්තාම දවසින් දවස වැඩි වෙනවා මිස අඩු වෙන්නේ නැහැ. එතකොට මේ ප්‍රස්ථාරයේ අද දවසේ මරණ සංඛ්‍යාවට වඩා හෙට දවසේ වැඩි වෙනවා නම් අද දවසේ රෝගීන් සංඛ්‍යාවට වඩා හෙට දවසේ වැඩි වෙනවා නම් අනිද්දා ඉන් අනිද්දා ඊට පස්සේ තියෙන දවසේ සහ ලබන මාස වෙනකම් මේක වැඩි වුණොත් මොකක්ද වෙන්නේ කියන කාරණාව තේරුම් ගන්න ලොකු දැනුමක් අවශ්‍ය නැහැ. ලොකු විද්‍යාත්මක දැනුමක් අවශ්‍ය නැහැ. අපි විද්‍යාත්මකව කියනවා ට්‍රෙන්ඩ් ඇනලිසිස් එකක් කියලා. අපි ඒව කරන්නේ නැහැ. ඒවට අපි දත්ත හොයන්නේ නැහැ. නමුත් මේ තියෙන දත්ත ටිකෙන් අපිට ඒක හොයන්න පුළුවන්. එතකොට ලෝකයේ මේ සඳහා තියෙන වසංගත විද්‍යාවේ තියෙන එකම ක්‍රමය තමයි මේක එක තැනකින් කඩා දමනවා. මේ වෛරසයේ දාමය එක තැනකින් කඩා දමනවා. ඒ කඩා දැමීම සඳහා අවශ්‍ය අවම දින ගාන දින 10යි. හැබැයි මේ කඩා දැමීම සිද්ධ වෙන්නේ මිනිස්සු උපරිම ප්‍රමාණයක් ගෙවල් වලට සීමා කරලා තිබ්බොත් විතරයි. එහෙම නැත්තම් ඒක ලොක්ඩවුන් එකක් වෙන්නෙත් නැහැ. ඒක සංචරණ සීමාවක් වෙන්නෙත් නැහැ. ඒකෙන් අපි බලාපොරොත්තු වෙන අපේක්ෂාව ඉෂ්ට වෙන්නෙත් නැහැ. ඒ නිසා අපිට මේ රට නැවත නැවත ලොක්ඩවුන් කරන්න වෙන්නේ අපි එක ලොක්ඩවුන් එකක්වත් හරියට කරන්නේ නැති හින්දා. අපිට මේ නැවත නැවත ලොක්ඩවුන් වීමේ ක්‍රියාවලිය හරහා අහිමි වන දේවල් තියෙනවා නම් ඒකට වග කියන්න ඕනේ මේ ලොක්ඩවුන් කරන්න කියලා ඉල්ලන කණ්ඩායම නෙවෙයි. මේ ලොක්ඩවුන් එක හරියට කරන්න ඇති සෞඛ්‍ය අමාත්‍යාංශයත් රජයේත් ඒකට අදාළ බලධාරීන් පිරිස. අපි කියනවා අපි දින 10ක් රට වහලා තිබ්බා. ඒ වහලා තිබ්බ දින 10ේ ප්‍රයෝජනය මේ රටට අරන් දුන්නේ නැහැ. දැන් දින 5ක් ඉවරයි. තව දින 5යි තියෙන්නේ. අපිට පේන්නේ මේක විද්‍යාත්මක බව ඇති කරනවා මෙනුවට මේක ආපස්සට තමයි ගමන් කරන්නේ. අපි කියන්න පුළුවන් හැම විදියකටම කිව්වා අපිට අවශ්‍යයි PCR පරීක්ෂණ සහ අනිකුත් COVID පරීක්ෂණ ප්‍රමාණය වැඩි කිරීම. සෞඛ්‍ය අමාත්‍යාංශය මොකද කරලා තියෙන්නේ? ලොක්ඩවුන් එක පටන් ගන්නකොට තිබිච්ච පරීක්ෂණ ප්‍රමාණයවත් අද වෙනකොට සිද්ධ කරන්නේ නැහැ. අද වෙනකොට ඒකත් 7000කින් පමණ අඩු කරලා තියෙනවා. හැබැයි PCR පරීක්ෂණ කරන්නේ නැත්තේ ඇයි අහුවාම අමුදාපතිවරයා කියනවා එකක්. ඔහුට අනුව PCR පරීක්ෂණ ගණ්ඩ කට්ටිය නැති හින්දා තමයි පරීක්ෂණ කරන්නේ නැත්තේ. ඒක හරියට අර මේ ඇතා තියාගෙන හෙන්ඩුව නැති හින්දා කරබාගෙන ඉන්නවා වගේ වැඩක්. Breaking.lk